මේකේ පළවෙනියටම කියනවා අන්නාසගිරියක මිල 200යි. ඒ කියන්නේ P සමානයි 200යි. P 200යි කියන්නේ AR 200යි MR 200යි. ඒක ඉවත් එක දිගට ලියාගෙන යන්න ඕනේ පෙර වැඩ. හොඳයි. දැන් මේ වගේ ගාණක් හදනකොට අනිවාර්යෙන් මේ ටික ලියා ගන්න. අපි කියනවා P සමානයි MR සමානයි AR මේ ඔක්කොම දැන් රුපියල් 200යි. විදිර ඉව වෙනම දාගන්න. ඊළඟට අන්නාසි ගෙඩි 100ක් අලෙවි කරනවලු නිෂ්පාදනය කරනවා කියන්නේ අලෙවි කරනවා කියන එකම තමයි මෙතෙන්දී. ඒකට ගෙඩි 100ක් කියන්නේ Q සමානයි 100යි. ඒකත් අපි පෙරවැඩක් විදියට ලියා ගන්නවා. මේවා එතකොට අර සමරි එකක් විදියට අපිට එනවනේ. ඊළඟට කියනවා ආන්තික පිරිවැය 180යි. ඒ කියන්නේ MC 180යි කියලා කියන්නේ. मौलिक तोरतुरु संसंधनीय करनकोट पेनवा दें एमसी नंग एकसी आसुवाई अबे MR කීයද? MR 200යි. අන්න එතකොට අපිට පේනවා මේ අපි කලින් හදපු නැති විදිය ගන්න දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ගානේ MC MR සමාන නැහැ. නේද? MC MR සමාන නැහැ කියන එකේ තේරුම තමයි මේ ආයතනයේ දැනට හදන ප්‍රමාණය ලාභය උපරිම වෙන නිෂ්පාදන ප්‍රමාණය නෙමෙයි. නැතනම් තරලෝම කිව්වොත් දැන් මේ ආයතනය හදන වෙලාවේදී මේ ආයතනයේ ලාභය උපරිම වෙලා නැහැ. මේ ආයතනයේ ලාභය උපරිම මට්ටමක නෙමෙයි දැන් තියෙන්නේ. ඒත් MCMR අසමානයි නම් ඒ කියන්නේ ලාභ උපරිම අවස්ථාවේ නෙමෙයි මේ අය ඉන්නේ. right ඉතින් මේකට ඒ අර මූලික තොරතුරු ටික දැන් ඔළුවේ තියාගෙන අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ බලමු. ගොවියාගේ දිනක ආදායම කීයද? නිපුන් කීයද උත්තරේට ආවේ? ඕ, ඒකයි සරලයි නේද? දිනක ආදායම හොයන්නේ එක ගෙඩියක් විකුණන මිල වැඩි කරනවා විකුණපු ගෙඩි ගානේ. එතකොට එනවා සම්පූර්ණ ආදායම දිනක ආදායම රුපියල් 20000යි. එවගේම ප්‍රශ්නෙන් අහනවා ආන්තික අයභාරය කීයද? MR කීයද කියලා නේ අහන්නේ. ආන්තික අයභාරය marginal revenue. MR කීයද නිපුන්? 200. අන්න හරි. MR 200යි. ඒත් අපිට මේ විදිහට ඒකේ ප්‍රශ්නෙට උත්තරේ බොහොම සරලව ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. ගොවියාගේ මේ ලාභය දැන් උපරිම මට්ටමේද තියෙන්නේ? ඔවුනම් ඒකට හේතුව නැහනම් ඒකට හේතුවක් කියන්න ඕනේ. කිසල් මොකද්ද උත්තරේට ලිව්වේ? නෑ උපරිම නෙමෙයි. හේතු පැහැදිලි කර. හේතු කියන්නේ සියසුවේ යන්නේ තව හදන්න ඕනේ. මේ ඉස්පාරේ මදි. ආ. දැන් ඒකට අපිට මෙන්න මෙහෙම තමයි අපි උත්තරේ ලියන්නේ. MCMR සමාන වන නිෂ්පාදන මට්ටම තමයි ලාභ උපරිම වන නිෂ්පාදන මට්ටම වෙන්නේ කියලා අපි මුලින් ලියන. ඊට පස්සේ අපි ලියනවා දැන් මේ නිෂ්පාදන ආයතනය ඒකක 100ක් නිෂ්පාදනය කරනකොට ඒ ආයතනයේ MCMR සමාන වෙන්නේ නැහැ. ඒකෙන් තීරණ දෙය තමයි මේ ආයතනය ලාභ උපරිම නිෂ්පාදන මට්ටමක් නෙමෙයි දැන් නිෂ්පාදනය කරන්නේ. ඔන්න ඔය කාරණා තුන විභාගයට ලියවෙන්න ඕනේ. පළවෙනි දේ තමයි ලාභ උපරිම වෙන කොන්දේසිය ලියවෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ ආයතනය දැන් එතන නිෂ්පාදනය කරනවද නැද්ද කියලා ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේ පද ටික ගලපලා
ලස්සනට වාක්‍යයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට මේ අර තියරි එක හරියට ඔළුවට දාගෙන ඒක විභාගෙට පැහැදිලි කරොත් ඒ ඇති. රයිට්. එතකොට ඔන්න අපි කියනවා ලාභ උපරිම අවස්ථාවේ නෙමෙයි ඉන්නේ. හේතුව තමයි MCMR සමාන වන නිෂ්පාදන මට්ටමක් නෙමෙයි මේගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ. නේද? මේගොල්ලෝ නිෂ්පාදනය කරන මට්ටමේදී MCMR සමාන වෙන්නේ නැහැ කියලා ලිව්වම හරි. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ලාභ උපරිමණය සඳහා, ඒ කියන්නේ ලාභ උපරිම කිරීම කියන එකම තමයි. නිෂ්පාදනය කවර දිශාවකට වෙනස් කළ යුතුද? උතුරටද, දකුණටද, නැගෙනහිරට, බටහිරටද? නිපුන්, කොයි පැත්තටද යන්න ඕනේ? උතුරටද? දකුණට? ඒ කියන්නේ මේ ගාල්ල මාත් වැඩි වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. උතුරට දකුණට කියලා ලියලා හරියන්නේ නැහැ. නිෂ්පාදනය කවර දිශාවකට වෙනස් කළ යුතුද කියලා අහුවාම අපි ලියන්න ඕනේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි කියලා. කොහොමද අපි කියන්නේ මේකේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කියලා? මොන පදනමකින්ද ඒක කියන්නේ? තිසල්, ඔව් අපිට එහෙම කියන්න පුළුවන්. MC අඩු වෙන්නේ දැනට. ඒ නිසා නිෂ්පාදනය තව ටිකක් වැඩි කරනකොට MC වැඩි වෙලා MCMR ට සමාන වෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ අවස්ථාව ඇඳලා පෙන්නන්න පුළුවන්. ප්‍රස්තාරින් ඕක ඇඳනන් නිකම්ම උත්තරේ පේන. ඔන්න බලන්න මම ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න. අපි අඳිනවා MCMR විතරක් ඇඳහම ඇති. මෙන්න MC වක්‍රය. මෙන්න MR වක්‍රය. දැන් මේ ආයතනයේ ඒකක 200 sorry ඒකක 100 හදනකොට ආන්තික පිරිවැය 180යි. ඒ කියන්නේ අපි මේ පැත්තට මාක් කරොත් ආන්තික පිරිවැය 180 වෙන්න ඕන. නමුත් අපි කියන්නේ බහණ්ඩයේ මිල රුපියල් 200යි. ඒතකොට 200ට වඩා අඩු තැනක් තමයි MC විදිහට මාක් කරන්න වෙන්නේ. නේද? මෙතන අපි 200 මාක් කරනවා. මේ විදිහට ඊළඟට ආන්තික පිරිවැය අපිට මේ විදිහට මාක් කරන්න පුළුවන්. 180 මට්ටම පෙන්වන්න. මේ වගේ තැනක් මාක් කරලා අපි කියනවා මෙන්න මෙතන තමයි ආන්තික පිරිවැය තියෙන්නේ 180. දැන් ඔන්න ඔය නිෂ්පාදන මට්ටම තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේ ගෙලින් මෙහෙම යන්න ඕන. මේ තමයි දැනට නිෂ්පාදනය වෙන මට්ටම. ඔය විදිහට ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන්ද? ඔයදී ආන්තික MR නැත ආන්තික අයබාරයේ භාණ්ඩයේ මිල 200යි. දැන් මේ වෙලාවේ ආන්තික පිරිවැය MC 180යි. නිෂ්පාදනය කරනවා ඒකක 100ක්. ඔය විදිහට අඳිනවා. දැන් එතකොට අපිට පේනවා මේ දැන් මේ නිෂ්පාදනය කරන මට්ටමේදී MCMR සමාන වෙලා නැහැ. MCMR සමාන වෙන්නේ මෙන්න මෙතනදී. එවනම් ඒ කරා මේ ආයතනය ඒ නිෂ්පාදන මට්ටම කරා ගමන් කරන්න ඕන. ඒ නිෂ්පාදන මට්ටම කරා ගමන් කරනවා කියන්නේ නිෂ්පාදනය වැඩි කරනවා කියන්නේ. ඒත් ඔන්න ඔය විදිහට පුතේ ප්‍රස්ථාරයක් ඇඳලා ඒකට මේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් වෙන මට්ටමට තමන්ගේ දැනුම හදාගන්න ඕනේ. රයිට්. ඉතින් මං හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕන අය ඉන්නවනම් ප්‍රස්ථාරය ඇඳ ගන්න.
නිපුන් මොන හරි ප්‍රශ්න තියෙනවද මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්? නෑ. රයිට්. තිසල්ට ප්‍රශ්න තියෙනවද? නෑ නෑ. රයිට්. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන් ඩී ප්‍රශ්නෙට. දැන් මේ කර්මාන්තේ අන්නාසි ගෙඩියක මිල 215 වෙනවා. ඒ කියන්නේ සමත්ත වෙළඳපොළේම මේ භාණ්ඩේ මිල 215 වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ දැන් තිබ්බ මිලට වඩා ඉහළ මිලක් වෙළඳපොළේ තීරණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයකට යනවා. අපි ඒකත් දාගමු 215 කියන. දැන් මිල 215 වුණා. ඊළඟට මොකද කියන්නේ? අලෙවි කරන ප්‍රමාණය ඒකක 200 දක්වා වැඩි කරාලු. ඉතින් අපි මාක් නොකර ඉමු පොඩ්ඩක් ඈ. මොකද මෙතන බැලන්ස් කරන්න ඕන දන්නේ නැහැ. එහිදී ඔහුගේ ආන්තික පිරිවැය හා සාමාන්‍ය පිරිවැය 215ක් වුණාලු. අන්න බලන්න. දැන් මෙයා භාණ්ඩය විකුණන්නේ 215ට ආන්තික පිරිවැයත් 215යිලු. එහෙමනම් විකුණන මිලයි MC ආන්තික පිරිවැයයි දෙන්නම සමාන වෙනව නේද? MC MR සමාන වෙනවා. ඉතින්දිම ආයතනයේ සාමාන්‍ය පිරිවැයත් 215යි. ඒ කියන්නේ එකක් හදන්න යන පිරිවැයත් 215 වෙනවා. එතකොට අපෙන් අහන්නේ ආයතනයේ ලාභෙට මොකද වෙන්නේ කියලා. දැන් ඒකට මේ ප්‍රස්තාරය ඕනේ නැහැ. අපිට මෙතනින් මේකෙන් බලන්න පුළුවන්. දැන් මේ ආයතනය 215කට භාණ්ඩය විකුණනවා. ඒ වගේම භාණ්ඩය හදන්න යන වියදමත් 215යි. නේද බලන්නකො මේ. භාණ්ඩය විකුණන්නේ 215ට භාණ්ඩය හදන්න යන පිරිවැයත් 215යි. අර අනිත් විස්තර ටික දීලා තියෙන්නේ නිකන් ඔළුව මඤ්ඤම් කරන්න මේ ප්‍රශ්නෙට අනුව. නේද? ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථික ලාභ විතරනේ. දැන් එතකොට උත්තරේ කීයද නිපුන්? බිංදුවයි. ආර්ථික ලාභය බිංදුවයි නේද? ශුන්‍ය වේ කියලා අපිට ලියත හැකි. දැන් මට තියෙන ඊළඟට උතනින් තව ප්‍රශ්නයක් අපිට ගත හැකි. දැන් මේ ප්‍රශ්නෙට අදාළව හතරවෙනි ප්‍රශ්නෙට අදාළව කතා කරොත් දැන් මේ ඒකක 200 නිෂ්පාදනය කරන අවස්ථාවේ ආයතනයේ ලාභ උපරිම මට්ටමේ දින්නේ. තිසල්ට මොකද්ද තියෙන උත්තරේ? ඒකක 200 නිෂ්පාදනය. ආ. ඇයි එහෙම කිව්වේ? ඇදින්නේ. ගැසෙන්. මිලයි. අර එන්සි සමානේ පාර්ටි. ආන්න හරි. දැන් බලන්න මෙතන අපිට ලස්සනට කියනවා. ඒකක 200 හදනකොට භාණ්ඩයේ මිල 215යි ආන්තික පිරිවැයත් 215යිලු. එතකොට අපිට පේනවා අන්න ආන්තික පිරිවැය MC MC 215යි මිල කියන්නේ MR MR 215යි. MC MR සමාන වෙනවා මෙතනදී. MC MR සමාන වෙන නිෂ්පාදන මට්ටම තමයි ලාභ උපරිම හෝ අලාභ අවම කරන නිෂ්පාදන මට්ටම. එතකොට දැන් මේ ආයතනය අන්න ප්‍රශස්ත නිෂ්පාදන මට්ටමක ඉන්නවා. කලින් අවස්ථාවේ නම් මේ අවස්ථාවේ ප්‍රශස්ත නිෂ්පාදන මට්ටමක නැහැ. රොන්නෝ විදිහට ගාන වෙනස් කරලා විවාහකට දෙන්න පුළුවන්. මුලින් හදනකොට ඒක අපේ ලාභ උපරිම වෙන අවස්ථාව නෙමෙයි. නමුත් ගානේ යටට හදාගෙන යනකොට ලාභ උපරිම අවස්ථාව එන්න පුළුවන්. රයිට්. අවසාන ප්‍රශ්නේ අපි තියමු. දැන් අපි එමනම් දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරන එක මෙතනින් අපි අවසන් කරමු. හැබැයි ප්‍රශ්න සාකච්ඡා කරන එක මම අවසන් කරාට මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ප්‍රමාණය නම් අවසන් වෙලා නැහැ හොඳේ. තව ප්‍රශ්න තියෙනවා ගොඩක්. ඒ ප්‍රශ්න ටික කරන්න. මේකේ වෙනවනේ. තව ওই විදිහට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටික කරන්න. මොනවා හරි අමාරු දෙයක් තියෙන නම් මගෙන් අහන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ මෙන්න මේ නිෂ්පාදන අතිරික්තය සම්බන්ධ කොටස. right අපි එමනම් මේ ටියුට් එකේ මුල් පිටු වලට යම් මුල් පිටු වල මේ නිෂ්පාදන අතිරික්තය සම්බන්ධ කාරණා තියෙනවා right බලන්න ඔය ටියුට් එකේම පළවෙනි පිටුව
නිෂ්පාදන අතිරික්තය කියන එක තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. දැන් ඕගොල්ලන්ට නිෂ්පාදන අතිරික්තය කියන එක උරුම නැති ප්‍රශ්න වචනයක් නෙමෙයි නේද? අපි ඒක දෙවනි පාඩමේදී ඉගෙන ගත්තා. නිෂ්පාදන අතිරික්තය කොහොමද හොයන්නේ? නේද? අපි කියනවා වෙළඳපළ මිලයි S වක්‍රයයි අතර පරතරය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. නේද? මේ විදිහට ගත්තොත් වෙළඳපළ මිල තිබ්බොත් හරි. නොතිබ්බොත් වෙළඳපළ මිලක් නැත්තම් මෙන්න මේ S වක්‍රයට උඩින් පිහිටන ප්‍රදේශය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. නේද? හැබැයි වෙළඳපළ මිලක් තිබුණොත්, ඒ කියන්නේ මෙහෙම D වක්‍රයකුත් ගමන් කරොත් දැන් වෙළඳපළ මිලක් හැදෙනවානේ ඔටෝම. එහෙමනම් අපි කියනවා මේ මිලත් S වක්‍රයත් අතර ප්‍රදේශය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. මේක අපි දෙවනි පාඩමේ සහ තුන්වෙනි පාඩමේ වතුරු යනකම් කතා කරපු කොටස. ඉතින් මේ කොටස තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ මෙතන. මේ නිර්වචනය කරලා තියෙන පුතේ අන්න ඒ කොටස. එතකොට ඔයාලට ඕනේ නම් මේ නිර්වචනේ ඉස්සරහ මේ විදියට ප්‍රස්තාරය අඳගන්න. දෙවනි පාඩමේ අපි මතක් කරගන්නවා ආපහු. රයිට්. ඊළඟට මේ තියෙන්නේත් ඒ නිර්වචනයම තවත් විදියකට ඉදිරිපත් කරලා කොහොම ඉදිරිපත් කරත් ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ එකම විදියට. එතකොට ඔන්න අපි නිෂ්පාදන අතිරික්තය කියන එක පෙන්눔 කරා. ඊළඟට දැන් අපි මේ පූර්ණ තරඟකාරී ආයතනයකට අදාළව අපි සාකච්ඡා කරන්නේ. පූර්ණ තරඟකාරී ආයතනයකට සම්බන්ධව සාකච්ඡා කරත් ඔය විදිහටම තමයි නිෂ්පාදන අතිරික්තය අපිට පෙන්වන්න වෙන්නේ. ඊට වඩා වෙනසක් නැහැ. එතකොට මෙතන අපිට පේනවා පිටුවේ යටින් දිනන ප්‍රස්තාරයක්. ඒක කර්මාන්තයේ නිෂ්පාදන අතිරික්තය පෙන්වන්න ඕන. ඉතින් ඔයාලට මේක නම් කරලා මේ විදිහට ලස්සනට මේ පැත්ත Q මේ පැත්ත P මේක S වක්‍රය මේක D වක්‍රය මේ විදිහට නම් කරලා මේකේ නිෂ්පාදන අතිරික්තය මාක් කරන්න. මේ දින්නේ නිෂ්පාදන අතිරික්තය. මේ කොටසේ නිෂ්පාදන අතිරික්තය කියලා ලිව්වක් කමන්නේ. නැත්තම් මේ විදිහට පොඩ්ඩක් පාඩ කරත් කමක් නැහැ. නයි. ඔන්න ඉතින් අපිට පුළුවන් නිෂ්පාදන අතිරික්තය නිරූපණය කරන්න. නයි. ඉතින් එක මාක් කරගත්තද? ඔව්. නයි. නිපුන් එක මාක් කරාද? රයිට්. එමනම් අපි ඉතුරු කොටසට යන්න. අපේ දැන් නිෂ්පාදන අතිරික්තය අපි මේ කතා කරන්නේ පූර්ණ තරංකාරී කර්මාන්තයට අදාළව. ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ පූර්ණ තරඟකාරී ආයතනයක නිෂ්පාදන අතිරික්තය. අපි අර කලින් තිබ්බ නිර්වචනයම තමයි පාවිච්චි කරන්නේ. මොකද්ද නිර්වචනය? සැපයුම් වක්‍රයයි මිලයි අතර පරතරය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඒක කර්මාන්තයේ නිෂ්පාදන අතිරික්තයට වුණත් ආයතනයේ නිෂ්පාදන අතිරික්තයට වුණත් පොදු නිර්වචනයක්. මිලයි සැපයුම් වක්‍රයයි අතර පරතරය නිෂ්පාදන අතිරික්තය වෙනවා. ඒක තමයි මූලිකම සිද්ධාන්තය. ඒ ටෝක අපිට පෙන්눔 කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවලු. මේ තියෙන්නේ ක්‍රම දෙක. මිලයි ආන්තික පිරිවැයයි පාවිච්චි කරලත් නිෂ්පාදන අතිරික්තය පෙන්눔 කරන්න පුළුවන්ලු. ඒ වගේම මුළු ආදායමයි මුළු විචල්‍ය පිරිවැයයි සම්බන්ධ කරලත් ඔය නිෂ්පාදන අතිරික්තයම පෙන්වන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් කොහොමද මේ ක්‍රම දෙකටම නිෂ්පාදන අතිරික්තය පෙන්වන්නේ කියලා. පළවෙනි ප්‍රවේශයේ අපි මුලින්ම සාකච්ඡා කරනවා මිල සහ ආන්තික පිරිවැය කියන විචල්‍යයන් දෙක පාවිච්චි කළ කොහොමද අපි
නිෂ්පාදන අතිරික්තය පෙන්නුම් කරන්න කියලා. දැන් ඔයාලට තව එක දෙයක් මතක් කරගන්න ඕනේ දෙවනි පාඩමෙන්. දෙවනි පාඩමේදී අපි සැපයුම් වක්‍රය අඳිනවා. සැපයුම් වක්‍රය ඇඳලා ඒ පාඩමේ අපි සාකච්ඡා කරනවා පොඩ්ඩක් මේ සැපයුම් වක්‍රයට අදාළ නීතිය. නැත්නම් සැපයුමට අදාළ නීතිය. මොකද සැපයුමට අදාළ නීතිය? අපි කියනවා සැපයුම් නීතිය කියලා මාතෘකාවක් එක්ක නේද? මේ සැපයුම් වක්‍රය ඇයි ඉහළට බෑවුම් වෙන්නේ කියලා අපි අහනවානේ. නැත්තම් මිලයි සැපයුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් බිහි වෙන්නේ ඇයි කියලා අපි අහනවානේ. මෙන්න මේ සැපයුම් නීතියට එක හේතුවක් විදියට අපි ඉගෙන ගන්නවා වැඩිවන ආන්තික පිරිවැය නැත්තම් වැඩිවන ආවස්තික පිරිවැය කියන කාරණාව. වැඩිවන ආවස්තික පිරිවැය කියලා තමයි බොහෝ දුරට ඒකේ පාවිච්චි කරන්නේ. නමුත් එතන වැඩිවන ආන්තික පිරිවැය කියලා තිබ්බත් හරි. එතකොට අපි එතෙන්දී ඉගෙන ගන්නවා පුතේ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වෙන්නේ ආයතනයේ ආන්තික පිරිවැය ඉහළට ගමන් කරන නිසා කියන. ඒක නිසා අපි මෙතනදී කියනවා ආයතනයක S වක්‍රය කියන්නේ ආයතනයේ MC වක්‍රයම තමයි කියලා. ඔයාලට තව ඉස්සරහට ඒ කොටසත් හම්බ වෙනවා. නමුත් දැන් ඉගෙන ගන්න MC වක්‍රය කියලා අපි පාවිච්චි කරන වක්‍රය තමයි දෙවනි පාඩමේදී S වක්‍රය විදියට අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් ඔන්න හොඳට මතක තියාගන්න. MC වක්‍රයෙන් පෙන්නුම් කරන්නේ දෙවනි පාඩමේදී ඉගෙනගත්තු S වක්‍රය. දැන් අන්න ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. අපි මේ හතරවෙනි පාඩමේ කතා කරන්නේ දෙවනි පාඩමට සම්බන්ධ වෙච්ච කොටස. එමනම් හොඳට මතක තියාගන්න S වක්‍රය කියලා අපි අඳින වක්‍රයත් MC වක්‍රය කියලා අපි අඳින වක්‍රයත් එකම වක්‍රයක්. දැන් අපි දන්නවනේ නිෂ්පාදන අතිරික්තය හොයන්නේ මිලයි S වක්‍රයයි අතර පරතරයේ. ඉතින් මිලයි S වක්‍රයයි අතර පරතරය ගත්තත් මිලයි MC වක්‍රයයි අතර පරතරය ගත්තත් දෙකම එකයි. මොකද S වක්‍රය කියන්නේ MC වක්‍රයට. එහෙමනම් අපිට කියන්න පුළුවන් නිෂ්පාදන අතිරික්තය හොයන්නේ මිල සහ MC වක්‍රය අතර පරතරයෙන් කියලා. අන්නේ පැහැදිලි කිරීම තමයි මේ කොටසේ තියෙන්නේ. බලන්න මේකේ පැහැදිලිවම කියනවා. ටියුට් එක පොඩ්ඩක් කියව ගන්න බලන්න. පූර්ණ තරඟකාරී ආයතනයක සැපයුම් වක්‍රයත් භාණ්ඩය සඳහා ගෙවන මිලත් අතර සිරස් දුර සියල්ලේ එකතුව. අන්න මිලයි සැපයුම් වක්‍රයයි අතර පරතරය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඊළඟට ඒක අනිත් පැත්තට හරවලා කියනවා පූර්ණ තරඟකාරී ආයතනයක සැපයුම් වක්‍රය ආන්තික පිරිවැය වක්‍රය මගින් පෙන්නුම් කරනවා. කියන්නේ MC වක්‍රය මගින් පෙන්නුම් කරනවා. ඒ නිසා MC වක්‍රයයි භාණ්ඩයේ මිලයි අතර පරතරය මගින් නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න පුළුවන්ලු. එහෙමනම් අපි ඔන්න නිෂ්පාදන අතිරික්තය නිරූපණය කරනවා මිල සහ ආන්තික පිරිවැය කියන දෙන්න පාවිච්චි කරලා. එතකොට මෙන්න මේ විදියට පුතා අපිට පෙන්නුම් කරන්න පුළුවන් මිලත් ආන්තික පිරිවැයත් අතර පරතරයෙන් නිෂ්පාදන අතිරික්තය කොච්චරද කියලා. එතකොට බලන්න මේක වක්‍රයක හැඩයක් එන්නේ නේද? වක්‍රාකාරයි. ඉතින් මේකේ උත්තරේ ගණන් මේ වර්ගඵලය ගණනය කරලා උත්තරේ ගන්න හරි අමාරුයි. නමුත් අපිට ප්‍රදේශය පෙන්නුම් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදේශය තමයි නිෂ්පාදන අතිරික්තය නිරූපණය කරන්නේ. ඔයාලත් ඔයාලගේ රූප සටහනේ මේ MC වක්‍රයත් මිලත් අතර පරතරය මේ විදියට පාට කරගෙන ඊතලයක් ගහලා ලියන්න නිෂ්පාදන අතිරික්තය කියලා. මේකට මේම ඊතලයක් කැමති පැත්තකින් ගහගන්න ඕනම පැත්තකින් ගහලා ඒකට නිෂ්පාදන අතිරික්තය කියලා ලියන්න. හැබැයි හොඳට මතක තියාගන්න හරියට මේක මාක් කරගන්න ඕනේ. වෙන වෙන කොහෙවත් මාක් කරන්න යන්න එපා. මේ MC වක්‍රයත් මිලත් අතර පරතරය තමයි ගන්නෙ උදි. මෙන්න මෙනි වල්ලන්න යන්න එපා. තව වක්‍ර පේනවා. තව වක්‍ර පෙවුනට ඒවා අදාළ කරගන්නෑ උදි.
නිපුන් මාක් කරගත්තද? මොකද මාක්? ඉසල් හරිද? රයිට් හරි. එහෙමනම් අපි දැන් බලමු ඊළඟ ප්‍රවේශයේ. සමස්ත ආදායමයි සමස්ත විචල්‍ය පිරිවැයයි පාවිච්චි කළ කොහොමද නිෂ්පාදන අතිරික්තය වෙන්නුම් කරන්න කියලා. මේ කාරණාව කතා කරන්න කලින් මම පොඩි දැන් මේකට අදාළවම පොඩි දෙයක් පෙන්නුම් කරන්නම්. අපි මේ S වක්‍රය ඇඳහම මේ ප්‍රස්ථාරයේ තියෙන S වක්‍රය ඇඳහම අපි පොදුවේ කියන කතාවක් තමයි පුතා වක්‍රයට උඩින් පිහිටන්නේ. මේ S වක්‍රයට ඉහළින් පිහිටන්නේ මේ ඉහළින් පිහිටන්නේ නිෂ්පාදන අතිරික්තය. එතකොට ඒ කොච්චරක්ද කියලා තීරණය වෙන්නේ මේ භාණ්ඩයේ මිල ඇද්දට පස්සේ තමයි. භාණ්ඩයේ මිල ළඟට යනකම් මේක උඩට යනවා. එතකොට මේ S වක්‍රයට උඩින් තියෙන නිෂ්පාදන අතිරික්තය. එතකොට මේ S වක්‍රයට යටින් තියෙන මොකක්ද? හරි ලේසි මේව පාඩම් කරගන්න එතකොට. S වක්‍රයට යටින් තියෙන්නේ ආයතනයේ විචල්‍ය පිරිවැය. ඔක පොඩ්ඩක් මතක තියාගන්න. S වක්‍රයට උඩින් තියෙන නිෂ්පාදන අතිරික්තය S වක්‍රයට යටින් තියෙන්නේ විචල්‍ය පිරිවැය. ආයතනයේ විචල්‍ය පිරිවැය තමයි මේ S වක්‍රයේ යට ප්‍රදේශයෙන් පෙන්නුම් කරන්නේ. දැන් ඔය දෙක පොඩ්ඩක් මතක තියාගන්නකෝ. S වක්‍රයට උඩින් තියෙන නිෂ්පාදන අතිරික්තය ඒක අපි දන්නවනේ. දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ පතුරු ගහපු දෙන්නේ. S වක්‍රයට යටින් තියෙන විචල්‍ය පිරිවැය. අන්න ඒක මතක තියාගන්න. දැන් ඕක මතක තියාගන්න එකේ වැදගත්කම මොකද්ද? අපි බලමු දැන් මොකද්ද ඒකේ වැදගත්කම කියන. හොඳේ. දැන් අපි මෙහෙම හිතමුකෝ මේකට ගාණක් දාමුකෝ අපි මෙහෙම ඔන්න දැන් මං හැන්දා ආයතනයේ ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර මං කියනවා මේ භාණ්ඩයේ මිල රුපියල් 10යි කියලා දැන් මම මිල මාක් කරනවා මේ විදියට මිල 10යි ඒකට අදාළ ප්‍රමාණය 50යි කියලා හිතමුකෝ නේද මිල 10යි ප්‍රමාණය 50යි. නිපුන් මට කියන්න මේ ආයතනයේ සම්පූර්ණ ආදායම කීයද? නිපුන් 500. මේ ආයතනයේ ආදායම 500යි. නේද? 500යි ආදායම. ඉතින් ඒක ගත්තේ කොහමද අපි? ආදායම ගත්තේ මිල වැඩි කරා ප්‍රමාණය. මේ ආයතනයට ආවා සමත් ආදායම 500යි. තිසල් මට කියන්න මේ ආයතනයේ නිෂ්පාදන අතිරික්ත කීයද? 250. මේ ආයතනයේ නිෂ්පාදන අතිරික්තය 250යි නේද? කොහොමද ගන්නෙ? මෙන්න මේ මිලයි S වක්‍රය අතර පරතරය ගණනය කරනු නේද? මිලයි S වක්‍රය අතර පරතරය. මේ තියෙන්නේ මිල. මේ තියෙන්නේ S වක්‍රය. ආ දැන් මේ අතර පරතරය ගණනය කරා නම් අපිට හොයන්න පුළුවන් නිෂ්පාදන අතිරික්තය කීයද කියලා. එතකොට මෙන්න මේ ප්‍රදේශය අපි ගත්තොත් මේ ප්‍රදේශයේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඒකේ උත්තරය අපිට පේනවා 10 වැඩි කරනවා 50න් 500යි ත්‍රිකෝණයන් නිසා දෙකට බෙදනවා. එතකොට 250යි. දැන් මේ ආයතනයේ නිෂ්පාදන අතිරික්තය 250යි. නේද? අපි එක නිකන් දාමු 250යි කියලා. right. දැන් මේ යට කොටසේ ගාන කීයද? නිපුන් කියන බල මේ යට ත්‍රිකෝණේ ගාන කීයද කියලා? 250. 250යි. මේ යට කොටුවෙන් පෙන්නන්නේ යට ත්‍රිකෝණයෙන් පෙන්නන්නේ මොකද්ද? යට ත්‍රිකෝණේ නේ ත්‍රිකෝණේ අපි අයින් කරමුකෝ. මේ යට ප්‍රදේශයෙන් පෙන්නන්නේ විචල්‍ය පිරිවැයනේ. එතකොට මේ S වක්‍රයේ සම්පූර්ණ යට කොටසින් විචල්‍ය පිරිවැය පෙන්නුවට අපි දැනගන්න ඕනේ දැන් මේ හදන ප්‍රමාණය දක්වා විතරයි ඒක සීමා වෙන්නේ නේද? දැන් අපි කිව්වා S වක්‍රයට උඩින් තියෙන නිෂ්පාදන අතිරික්තය. හැබැයි නිෂ්පාදන අතිරික්තය නවතිනවා මේ මිල ළඟ. ඒ වගේ තමයි ආයතනයේ විචල්‍ය පිරිවැය නැත්නම් ආයතනයේ විචල්‍ය පිරිවැයක් දරන්නේ හදන භාණ්ඩ ප්‍රමාණය දක්වා විතරයි. නේද? 50යි නම් හදන්නේ ඒ 50ට අදාළව විතරයි විචල්‍ය පිරිවැයක් දරන්නේ.
එතනින් එහාට විචල්‍ය පිරිවැයක් දරන්නේ නැහැ. එතකොට මේ ආයතනයේ විචල්‍ය පිරිවැයත් මෙන්න මේ ඒකක 50 දක්වා පමණක් එනවා. එතකොට S වක්‍රයට යටින් මේ 50 දක්වා විතරයි විචල්‍ය පිරිවැය තියෙන්නේ. එතකොට අපේ විචල්‍ය පිරිවැය කීය වෙනවද? නිපුන් කීයද උත්තරේ විචල්‍ය පිරිවැය? උත්තරේ 250යි. අන්න අපිට පේනවා මේ ආයතනයේ මේ අවස්ථාවේ විචල්‍ය පිරිවැය 250ක් වෙනවා. එතකොට ඕගොල්ලන්ට විභාගේ ගාන දීලා තිබුණොත් ආයතනයේ විචල්‍ය පිරිවැය 250යි. සමස්ත ආදායම රුපියල් 500යි කියන. මෙතන තියෙන තොරතුරු විතරක් දීලා තිබුණා. මේ විදිහට දීලා තිබුණා. මේක මකන්න. එතෙන්ද මේ විදිහට දාන්නම්කො. මේකත් මකන්න. ආදායම දෙනවා. ඊළඟට මුළු විචල්‍ය පිරිවැය දෙනවා 250යි කියන. දැන් ඔයාලගේ නිෂ්පාදන අතිරික්තය කීයද ඕගොල්ලෝ හොයාගන්න. ඉතල් විචල්‍ය මේ නිෂ්පාදන අතිරික්තය කීයද? 250. ආන්න දැන් ඕගොල්ලන්ට පේනව නේද? අර දෙවනි පාඩමේ සමහරක් ඒවට උත්තර හතරවෙනි පාඩමෙන් උනත් හොයන්න පුළුවන්. නේද? ආදායම දීලා විචල්‍ය පිරිවැය දීලා තිබුණත් අපිට නිෂ්පාදන අතිරික්තය හොයන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි පුතේ මේ ආදායම මේ ප්‍රස්ථාරේ හොඳට ඔළුවට දාගන්න. මේ ආදායම මෙතන තියෙනවනේ මේ ආදායම. මේ ආදායම හැදෙන්නේ ඔය අපි කතා කරන විචල්‍ය පිරිවැයයි නිෂ්පාදන අතිරික්තයයි කියන දෙක එකතු වෙලා. ඒක හොඳට මතක තියාගන්න. මේක ඕගොල්ලන්ට ඕන වෙනව අනිවාර්යයෙන්ම විභාගෙට. ඕගොල්ලන්ට විභාගේ ගාන හදන්න එනවා. මේ වගේ ගාන මම මතක දෙවෙනි පාඩමේ සමහර කරලා අපි කතා කරනවා. අපි කියනවා මේ මෙන්න මේ විදිය ප්‍රස්ථාරයක් ආවොත් මම මේ පැත්තේ ඇඳලා වෙන්නන්න. දෙවෙනි පාඩමේ මෙන්න මේ විදිය ප්‍රස්ථාරයක් ආවොත් නිෂ්පාදන අතිරික්තය හොයලා අමාරයි. නේද? මේ වගේ ගානක් ආවොත් නිෂ්පාදන අතිරික්තය හොයලා අමාරයි. ඇයි ඒ? ඇයි මේ උඩ කොටසේ ත්‍රිකෝණයක් නෙමෙයිනේ. ට්‍රපීසියමක්. දැන් මේකේ වර්ගඵලය හොයන්න පුළුවන්. නමුත් මේක ටිකක් අමාරුයි. එතකොට මොකද කරන්නේ? අපි කරන්නේ මෙන්න මේ යට ත්‍රිකෝණේ වර්ගඵලය තමයි මුලින් හොයන්නේ. දැන් එතකොට ඕගොල්ලන්ට පේනව නේද? ඕගොල්ලෝ නොදැනුවත්වම හරි මේ විචල්‍ය පිරිවැය කීයද කියලා හොයලා තිනවා ගන්න. එතකොට මතක තියාගන්න. මේ ආයතනයේ සමස්ත ආදායම හැදෙන්නේ ඒක හොඳට කටපාඩම් කරගන්න. ආයතනයේ සමස්ත ආදායම හැදෙන්නේ නිෂ්පාදන අතිරික්තයෙන් සහ විචල්‍ය පිරිවැයේ එකතුවේ. ඒක හොඳට මතක තියාගන්න. ආදායම හැදෙන්නේ විචල්‍ය පිරිවැයයි නිෂ්පාදන අතිරික්තයයි එකතු කරලා. ඉතින් දැන් සමීකරණයක් විදිහට අපිට ලියන්න පුළුවන්. මොකද්ද ලියන්නේ? මුළු අයභාරය සමානයි නිෂ්පාදන අතිරික්තය එකතු කිරීම මුළු විචල්‍ය පිරිවැය කියලා. දැන් එහෙම ලියන සමීකරණයකින් අපි දන්නවනේ පද එහාට මෙහාට මාරු කරලා තවත් සූත්‍ර දෙකක් හොයාගන්න පුළුවන්. නේද? එතකොට අපිට අපිට මෙහෙම කියන්න පුළුවන්. නිෂ්පාදන අතිරික්තය හොයන්න පුළුවන් සමස්ත ආදායමෙන් විචල්‍ය පිරිවැය අඩු කරලා. එහෙම කියන්නම් පුළුවන්. ඉතින් අන්න ඒ ක්‍රමය තමයි පුතේ මෙතනදී මේ අපි සාකච්ඡා කරන්නේ. බලන්න මුළු ආදායමෙන් විචල්‍ය පිරිවැය අඩු කරලා තමයි දැන් අපි නිෂ්පාදන අතිරික්තය හොයන්න හදන්නේ. ඉතින් මේ විදිහට ප්‍රස්ථාරයක් ඇඳගෙන ඒ ප්‍රස්ථාරේ මේ දෙපැත්ත ලියාගන්න. S වක්‍රයට උඩින් තියෙන මේ කොටස ලියාගන්න නිෂ්පාදන අතිරික්තය කියලා. S වක්‍රයට යටින් තියෙන ත්‍රිකෝණය ලියාගන්න මුළු විචල්‍ය පිරිවැය කියලා. ඊළඟට සූත්‍රය ලියන්න ඕනේ. මට මතක විදිහට මේකේ තියෙනවා සූත්‍රේ. මෙතන තියෙන සූත්‍රය
අපි නිෂ්පාදන අතිරික්තය හොයන ඍජු විදියමයි ලියලා තියෙන්නේ. මේකේ ඕගොල්ලෝ මෙතන ලියා ගන්න මේක පද උක්ත කරලා අනිත් පැත්තට හැදෙන විදිය මුළු අයභාරය සමානයි නිෂ්පාදන අතිරික්තය එකතු කිරීම මුළු විචල්්‍ය පිරිවැය කියලා ඒ සූත්‍රෙත් ලියා ගන්න. මේ සූත්‍රෙත් හරි අර සූත්‍රෙත් මතකැතුව ඔගොල්ලෝ ලියා ගන්න. රයිට්. එතකොට ඔන්න ඔය විදියට තමයි පුතේ අපේ නිෂ්පාදන අතිරික්තය කියන පොඩි කොටස අපි සාකච්ඡා කරන්නේ. මං හිතන්නේ ඔයගලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැති. මං කිව්වේ ඒකයි පොඩි කොටසක් මේක අපි සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් කියව ගන්න. නිෂ්පාදන අතිරික්තය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන ඇත්තම ඔන්න ඔය කියන කාරණාව විතරයි. පොඩ්ඩක් මේ ටික කියව ගන්න ඔක බලන්න. විනාඩියක් අරගෙන. තිසල් කියව ගත්තද? තිසල් නිපුන් කියව්වද ඒක? රයිට්. එතකොට මේ මෙතන තව කාරණාවක් දැන් ඉවරයි සේ විනාඩි සැෂන් එක ඉවරයි නෑ. ඒ වුණාට අපි තව පොඩි කොටසක් තියෙන සාකච්ඡා කරන්න. ඒකද ඒකත් සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟ මේ ලින්ක් එකෙන් එන්න ආපහු. හොඳයි මම සැෂන් එක දැන් ඉවර කරන්න. පරණ ලින්ක් එකෙන් ආපහු එන්න පොඩ්ඩක්.